සබෝ දැස්සනක් ඔබ අදත් එක්වන්නේ ජාතික බෙහෙවර වැඩසටහනත් සමගින් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අප සජීවීව සම්බන්ධ වීමට යම්කිසි කාලයක් ප්‍රමාද වුණා. ඊට කනගාටුව පළ කරමින් අප සූදානම් ඉක්මනින්ම අද ජාතික බෙහෙවර වැඩසටහන මේ ආකාරයෙන් ආරම්භ කරන්නට. ඔබ දන්නවා රටේ පවතින කොවිඩ් අවදාහනමත් එක්ක මේ කොවිඩ් ව්‍යාප්තිය මැඩලීම සඳහා රටේ කොවිඩ් ප්‍රතිශක්තිය කරන එන්නත් කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. අද උදෑසන වෙන විට මෙරට ලක්ෂ 3කට අධික සංඛ්‍යාවකට මෙම එන්නත ලබා දී ඇති බවට තමයි අදාළ අංශ සෞඛ්‍ය අංශ අප වෙත සඳහන් කළේ. හැබැයි තවමත් රටේ ජනතාව තුළ මෙම එන්නත ලබා ගැනීමේදී විවිධ දුරුමත සමාජයේ හුවමාරු වන විවිධ කටකතා හේතුවෙන් යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබෙන බවට අපිට නිරන්තරයෙන් තොරතුරු වාර්තා වන හින්දා අපි කල්පනා කරා ඒ පිළිබඳව සහ මේ ඉන්නත ලබා ගැනීමේදී ජනතාව වශයෙන් ඔබ දැනවත් විය යුතු කරුණු රටේ කුමන ප්‍රජාවටද මේ වන විට මේ ඉන්නත ලබා දී තිබෙන ඇතුළු කරුණු රසක් පිළිබඳව අද ජාතික මෙහෙවර තුළින් අවධානය යොමු කරන්නට. ඒ සඳහා අපි ආරාධනා කරා ජාතික ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය පద్මා ගුණරත්න මහත්මියට අයිබෝවන් සභාපතිතුමනි. අයිබෝවන්. අපි මුලින්ම සාකච්ඡාව ආරම්භ කිරීමට ප්‍රථමයෙන් ඔබතුමිය නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය. මේ වෛද්‍ය සංගමයේ ඉතිහාසය සහ රටේ මේ වන විට තිබෙන කොවිඩ් තත්ත්වය මැඩලීම සඳහා ඔබතුමිය ප්‍රමුඛ මේ සංගමය ලබා දෙන දායකත්වය පිළිබඳව අපි ජනතාව දැනුවත් කිරීමක් කරමු. ඔව්. අපි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කියන්නේ ලංකාවේ පරණම ආසියාවේ පරණම වෛද්‍ය සංගමයක්. අපිට 1800 යන්නේ 134 වසර අපි 1887 තමයි පිහිටවලා තියෙන්නේ. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයට ලංකාවේ සිටින අපේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලද හැකි සමෝම සමාජිකත්වය ගත හැකි වෙනවා. එතකොට මට කියන්න පුළුවන් අපිට විශේෂඥ වෛද්‍යවරු වගේම සාමාන්‍ය රට පුරාම පැතිරී සිටින සාමාන්‍ය වෛද්‍යවරු අදාළ වෙනවා. රජයේ වෛද්‍යවරු සමගමෙන්ම පුද්ගලික සේවයේ යෙදෙන වෛද්‍යවරුත් අදාළ වෙනවා. ලංකාවේ පුහුණුව ලද වෛද්‍යවරු මෙන්ම පිටරට පුහුණුව ලද වෛද්‍යවරුත් අදාළ වෙනවා. ඉතින් ඒක ප්‍රවීණ සංගමයක්, ඉතාම විශාල පරාසයක රාජකාරී ගොඩක් කරන සංගමයක්. මොකද වෛද්‍ය ශාස්ත්‍රයම බැලුවොත් ඉතාමත්ම විශාලයි. ඒ අනුව කෙනෙකුට තමුන්ගේ ශාස්ත්‍රය කරගන්න පුළුවන් වෙන්නේ ඉතාමත් සුළු පරාසයක. ඒක නිසා අපිට බොහෝ දේවල් වලට අනුශාසනා දීමට අපිට අනුකමුතු පිහිටවන්න වෙලා තියෙනවා. ඉතින් මේ අනුව වෛද්‍ය සංගමයට අනුකමුතු 18ක් පිහිටවලා තියෙනවා. ඒ එක්කම අපිට අපේ අනිත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ ඒ විද්‍යායතන සම්බන්ධව එකතු කළා තවත් අනුබද්ධිත සංගමයක් විදිහට එකක් පිහිටවාගෙන තියෙනවා. ඒ සම්බන්ධීකරණයක් ගොඩනගා ගන්න විශේෂඥ වෛද්‍යවරුන් එක. ඒගොල්ලෝ අපේ වෛද්‍ය සංගමේ සමාජිකයන් වෙන අතර විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයත් ඒගොල්ලෝ නියෝජනය කරනවා. ඉතින් එහෙම ඉතා විශාල පරාශයක අපිට එතකොට අපේ කාර්යභාරය වෙන්නේ විශේෂයෙන්ම වෛද්‍යවරුන්ගේ නිපුණතා සවිශක්තිමත් කිරීම සහ යාවත් කාලීන කිරීම කියන මේක. එතකොට ඒකේදී අපි ඒගොල්ලන්ගේ නිපුණතා එක එක ශාස්ත්‍රයට අදාළ නිපුණතා මෙන්ම ඒගොල්ලන්ගේට තියෙන්න ඕන එතික්ස් නැත්නම් සාර ධර්ම කියන එක ගැනත් ඉතාමත්ම සැලකිලිමත් වන සංගමයක්. ඒ වගේම අපිට ගොඩක්මම තියෙන්නේ උපදේශනය උපදේශ ඇඩ්වකසි කියන මේ රෝල් එක තමයි අපිට ගොඩක්මම තියෙන්නේ. අපිට අනික් කායින්ට අපිට මොකද සම්පත්දායකත්වය දෙන්න පුළුවන් වෙන්නේ ඒ සම්බන්ධ දැනුම තියෙන සමාජිකත්වයක්, හැම දෙයක් සම්බන්ධව වෛද්‍ය විද්‍යාව සම්බන්ධව දැනුම තියෙන සමාජිකත්වයක් අපිට තියෙන නිසා හැම එකටම අවශ්‍ය ඒ උපදේශ දීමේ හැකියාවක් වෛද්‍ය සංගමයට තියෙනවා. ඉතින් ඒ අනුව අපි ශ්‍රී ලංකාවේ මේ කෝවිඩ් ව්‍යසනයට මෙහෙම කවදක්වත් මේ අපි ඕගොල්ලෝ කවදක්වත් ජීවිත කාලය තුරාම දැනුවත් අපිට මේ අත්දැකීම් නොමැති මේ ව්‍යසනයට මුහුණ දීමේදී මම එකක් කියන්න උන මේ වගේ ව්‍යසන වෙන එක, මේ වගේ ව්‍යසන පාලනය කරන එක කොහොමද කියන එක අපිට වෛද්‍ය විද්‍යාවේදී ඉතාම හොඳ පුහුණුවක් ලබා දෙනවා. විශේෂයෙන්ම ප්‍රජා වෛද්‍ය විද්‍යාව විශේෂත්වයේ දරන අයට මේ සම්බන්ධව මේ ප්‍රජාවට බලපාන මේ වගේ මේ එපිඩෙමික්ස් එන එක ගැන කාලෙන් කාලට එන ආසාදන සම්බන්ධව ඒවා කන්ට්‍රෝල් කරන්නේ කොහොමද, පාලනය කරන්නේ කොහොමද කරන්නේ
කියනක ඒ ගැන මනා පුහුණුවක් අපේ වෛද්‍ය විද්‍යාවේ වෛද්‍ය විද්‍යාල තුලත් ඒ වගේම පශ්චාත් වෛද්‍ය ආයතනවලත් ලබා දෙනවා. ඉතින් ඒ මත ඇත්තෙම ඒ අත්දැකීම් ඒගොල්ලන්ට ඒ පාවිච්චි කරගෙන මේ අපිට තියෙන මෙතන තියෙන මේ පෑන්ඩමික් එක ලෝකේ පුරාම තියෙන ව්‍යසනය පාලනය කිරීමට ඒගොල්ලෝ ඒක කරන්නේ. ඉතින් එතකොට අපිට ඒ සම්බන්ධව අපි බොහෝ කටයුතු කාරණා මේ වෙනකොට කරලා තියෙනවා. විශේෂයෙන්ම අපිට අමාත්‍යාංශයත් සමග ඉතාමත් කිට්ටුව අමාත්‍යාංශයේ ඒ ගන්නා තීරණවලට අපේ දායකත්වය ලබා දීලා අපේ තියෙන මේ අනුදැනුම ලබා දීලා ඒ තීරණ ගැනීමේදී අපිට කිට්ටුව වැඩ කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම සමාජිකත්වය දැනුවත් කිරීමට විශේෂයෙන්ම වෙබිනාස් මේ දවස්වල අපිට ගමන් කිරීමේ අපහසුතා තියෙන නිසා ඒ අවශ්‍ය වෙබිනාස් සාමාන්‍ය වෛද්‍යවරුන්ට විශේෂඥ වෛද්‍යවරුන්ට ඒ වගේම පිටරටවලින් සම්බන්ධ කරගෙන ඒ කරන මේවට ඒ ආකාරයට අපිට දැනුවත් කිරීම සම්බන්ධව බොහෝ කාර්යයක් කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ එක මම මේ අවස්ථාවේදී කියන්න ඕන අපි පටන් අරගෙන තියෙනවා ද වොයිස් ඔෆ් SLMA කියලා මාධ්‍ය සාකච්ඡාවක්. සෑම මාසයකම පළවෙනි අඟහරුවාදාට මාධ්‍ය සාකච්ඡාවක් මාධ්‍ය දැනුවත් කරන්න. මොකද මට හිතෙනවා ඒක වැදගත් අපිට මාධ්‍ය දැනුවත් කිරීම ඒ මගින් අපිට ඇත්තෙන්ම ඇත්ත ඇත්ත සත්‍ය ඇති සැටියෙන්ම සමාජයට ගෙන යන්න අපිට ඒ මගින් ඉතාමත් ප්‍රයෝජනවත් වෙන නිසා. ඉතින් මේ ආකාරයට විශාල පරාශ්‍රයක වැඩ කොටසක් අපිට කෝවිඩ් වෙනුවෙන් කරන්න පුළුවන් වෙලා තියෙනවා. දැන් වෛද්‍යතුමනි මේ මොහොතේදී අපි වැඩසටහන ආරම්භෙද්දිත් කතා කරේ දැන් එන්නත ගැන පිළිබඳව තමයි සමාජයේ බොහෝ සෙයින්ම අවධානය යොමු වෙලා තියෙන කරුණ. දැන් අපි දන්නවා ජනාධිපතිතුමාගේ උපදෙස් මත ලංකාවට මේ ඉන්දියාවෙන් ලැබුණු 105ක ප්‍රධානය දැන් මේ වෙද්දී 103 ඉක්මවා ගොස් තිබෙනවා මේ එන්නත් කරන කාර්යතු ලබා දීලා. හැබැයි රටේ ජනතාව විදිහට තවමත් විසඳුම් නොලැබුණු ගැටලු කිහිපයක් ජනතාවගේ මනස තුළ තියෙන. විශේෂයෙන් දැන් අපි දන්නේ සාමාන්‍ය ජනතාව කිව්වට රජය එක් අවස්ථාවක කිව්වා අවුරුදු 30ට වැඩි සෑම දිනාටම මේ ඉන්නත ලබා දෙනවා කියලා. විටක දැන් කියනවා 30-60 අතර මේ වැඩ කරන ජනතාවට මේ ඉන්නත ලබා දෙනවා කියලා. ඇත්තටම ලෝක සෞඛ්‍ය සංවිධානයට අපි අපේ රටක් විදිහට මේ ඉන්නත් කරන්නේ මේ ප්‍රතිපත්ති මන්දත මාර්ගෝපදේශන යොමු කරලා තියෙනවා. ඔබතුමිය දැනුවත්ද අපි කොහොමද මේ වෙද්දි මේ රටක් විදිහට මොන කණ්ඩායමකටද ප්‍රමුඛත්වය ලබා දීලා මේ වෙද්දි ඉන්නත් කරන කටයුතු සිදු කරන්නේ? මේ කෝවිඩ් වසංගතය ආපු වෙලාවේ සිටම ලෝක සෞඛ්‍ය සංවිධානය ඉතාමත් පැහැදිලිව දත්ත ඉදිරිපත් කළා. එතකොට දත්ත අනුව අපිට තේරුණා මේකේ වෙන්නේ ආසාදනයෙන් වැඩිම ව්‍යසනය වෙන්නේ වැඩිහිටියන්ට කියන එක. එතකොට බොහෝ දියුණු රටවල වැඩි 80ට වැඩිහිටියන් ඔය ගොඩක් ජීවිතක්ෂයට පත් වෙන අය වැඩිහිටියෝ තමයි මේවා වුණේ. එතකොට 80ට වැඩිහිටියන් මරණ ප්‍රතිශතය 25%ක් විතර, 70ට වැඩි වෙනකොට 15%ක් විතර, 60ට වැඩි වෙනකොට 10%ක් විතර, මේ ආකාරයෙන් තමයි වැඩිහිටියන්ට මේක ඉතාමත් තීව්‍ර විදිහට බලපෑවේ. ඒ වගේම වැඩිහිටියන්ගෙනුත් අපිට මේ දීර්ඝකාලීන අසනීප තියන අයට අදිරුදුර පීඩනය, දියවැඩියාව, හෘදයාබාධ, වකුගඩු සම්බන්ධ අසනීප, ඒ වගේම ප්‍රතිශක්තිය හීනවීම, පිළිකාවල් සෑදිච්ච අය, පිළිකාවල් වලට අදාළව බීත් ගන්න අය, ඒ කියන බොහෝ රෝග පරාසයක සිටින අයට මේ රෝගය සෑදුනොත් එහෙම ඒගොල්ලන්ට මේක ඔරොත්තු දෙන්නේ නැහැ කියන එක ඉතාමත් පැහැදිලිව පෙනුණා. එතකොට ඒ එක්කම ඉතාමත්ම වැදගත් දෙයක් තමයි රටක සෞඛ්‍ය ශාස්ත්‍රය බලා ගන්න ඕනේ කියන එක. සෞඛ්‍ය ශාස්ත්‍රයේ කඩාවැටීමක් වුණොත් ඒ රටේ පැවැත්මට ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා. ඒක නිසා මේ කරුණු කාරණා සැලකීමේදී සෑම විටම අපිට සෞඛ්‍ය ශාස්ත්‍රය රැක ගැනීම කියන එකත් ඒ සෞඛ්‍ය ශාස්ත්‍රයේ ධාරිතාව ඉක්මවා නොයාම කියන එක, අපිට කෝවිඩ් නවත්තන්න බැරි නම් අපි සෞඛ්‍ය ශාස්ත්‍රයට දරා ගන්න පුළුවන් ප්‍රමාණයට විතරක් එන්න දවසකට එන ප්‍රමාණ කන්ට්‍රෝල් කිරීමක් අවශ්‍යයි කියන මේ මත අපි හැමෝම අතර තිබුණා. ඒ සම්බන්ධ සාකච්ඡා අමාත්‍යාංශය මතත් තිබුණා. අපේ ඇතුළෙත් තිබිලා අපිට ඒ සම්බන්ධව අපේ මතය රජයට බාර දීමේ හැකියාවකුත් තිබුණා. ඒ අනුව කිසිම ප්‍රශ්නයක් නැතුව හැමෝම විද්‍යාත්මක සාධක මත පිහිටවල තමයි මේ කරුණු කාරණා කොහොමද මේ ප්‍රමුඛතාවය දෙන්න ඕනේ කියන එක තීරණය කළේ. අපි කෝවිඩ් බැලුවොත් එහෙම කෝවිඩ් වලින් වෙන හානි අපිට මෙච්චර කල්
කැස හිම්බිරිසාව හැදුන අපි මේ මොකක්වත් ගණන් ගත්තේ නැහනේ. ඒත් වෛරස් ආසාදනනේ. ඒතර කෝවිඩ් වලින් වෙන හානි අපිට ප්‍රධාන වශයෙන් තුනක් විදිහට ගණන් ගන්න පුළුවන්. එකක් ජීවිත හානි සහ ඒගොල්ලන්ව මේ කම්ප්ලිකේෂන්ස් හින්දා වෙන්න පුළුවන් ඒගොල්ල පුද්ගලයෙකුට වෙන්න පුළුවන් හානි. අනෙත් එක සෞඛ්‍ය ශාස්ත්‍රයකට වෙන හානි. අනෙත් එක රටක ආර්ථික ක්‍රියාදාමයට වෙන්න පුළුවන් හානි. ඔය තුන තමයි අපිට සාමාන්‍යයෙන් හිතන්න පුළුවන් වෙන්නේ මේ කෝවිඩ් මේ ආසාදනය නිසා වෙන්න පුළුවන් වෙන්නේ මේ විදිහට. ඒකට අපි ප්‍රමුඛතා ලායිස්තු ලෑස්ති කිරීමේදී ඒ සම්බන්ධව අපි සැලකිලිමත් වෙන්න ඕනේ කියන එක හැමෝම හැමෝම ඒක ගැන එකගෙවෙන් අවධානය යොමු කරන්න ඕන. ඉතින් එතකොට අපිට ඒ අනුව අපේ සෑම කෙනෙක්ගෙම වගේ ලයිස්තුක උඩම සිටිය සෞඛ්‍ය ශාස්ත්‍රය ඇත්තෙම සෞඛ්‍ය ශාස්ත්‍රයට ඒ දීපු ප්‍රමුඛතාවය ගැන අපි ජනාධිපතිතුමාට සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉතාමත්ම කෘතඥ වෙන්න ඕන. මොකද ඒක නැතිබුණා නම් එහෙම ලොකු ප්‍රශ්නයක් මතුවෙන නිසා. මහජනතාවත් ඒකට එකඟ වුණා ඒ තීරණයට අනිවාර්යයෙන්. මම හිතනවා හැමෝටම ඒ වැටහීම ගන්න පුළුවන් වුණා. මොකද ඒක වැදගත් නිසා හැමෝටම තේරිච්ච නිසා. එතනින් එහාට අපිට ඇත්තෙමම අපේ හිතේ තිබුණේ අපි වැඩිහිටියන්ට සහ මේ ප්‍රධාන රෝග තියෙන වැඩි 60ට අඩු ආයංගි නම් තව ප්‍රධාන දියවැඩියාව සහ තව රෝග තියෙන ඒගොල්ලන්ට ප්‍රමුඛතාවය දෙන්න ඕන. ඒ වගේම අපි තව කියන්න ඕන රටේ ආර්ථිකය පවත්වාගෙන යාමට අවශ්‍ය ඒ ස්ථානවලට ප්‍රමුඛතාවය දෙන්න ඕන. උදාහරණයක් විදිහට අපිට රටට ports of entry මේ වරායට ගුවන්තොටුපළට හමුදාවට ඒ මිනිස්සු ගැටන තැන්වලට ඒවා කරන්න බැරි නම් රටක යන්න විදිහක් නැහැ. ඉතින් එතකොට ඒ ආර්ථිකය දරා ගැනීමට අවශ්‍ය තැන්වලට ප්‍රමුඛතාවය දෙන්න ඕන. ඒ වගේම එතනින් එහාට මේ ඉන්නතෙන් කරන්නේ බොහෝ දුරට ඉන්නතෙන් කර අපි ඉන්නත පරීක්ෂා කිරීමේදී ඒ සම්බන්ධව රිසර්ච් කිරීමේදී බලලා තියෙන්නේ බොහෝ දුරට මේකෙන් කොච්චර මරණ අඩු වෙනවද, මේකෙන් රෝගයේ බරපතල බව කොච්චර අඩු වෙනවද, ඒ කියන දත්ත තමයි අපිට බොහෝ දුරට තියෙන්නේ. අපිට තියෙනවා මේ රෝගය අනිත් එක්කිනාට බෝවීමේ හැකියාව අඩු කරන්න පුළුවන් මේ ඉන්නතෙන් කියන මූලික දත්ත ප්‍රමාණයක් තියෙනවා. නමුත් ඒ ගැන ඉතාමත්ම ස්ථිර ආකාරයට එන දත්ත නැහැ. ඉතින් එවන් අවස්ථාවක අපේ රෝගීන් මහා ජනතාව සම්බන්ධව ප්‍රතිශක්තිය යෙදවීමේදී අපි බොහෝ දුරට කල්පනාකාරී වෙන්න ඕන එක තමයි මේකෙන් මරණ අඩු කරන්න පුළුවන් වෙන්න ඕන, මේකෙන් සංකූලතා එන එක අඩු කරන්න ඕන, රෝහල් වලට ඇතුළත් වීම අඩු කරන්න ඕන, දැඩි සත්කාර ඒකකයට ඇතුළත් වීමේ අවශ්‍යතාවය අඩු කරන්න ඕන, රෝගී ලක්ෂණ එන එක පහළ වෙන එන එක අය අඩු කරන්න ඕන කියන එක තමයි මේ ඉන්නත දෙන එකේ මූලිකම කාර්ය වෙන්නේ. මොකද අපි හිතුවනම් එහෙම මේ ඉන්නත ගත්තා ඒක නිසා අපිට ඊළඟ දවසේ ඉඳලා සාමාන්‍ය ජීවිතයකට යන්න පුළුවන් කියලා එහෙම එකක් අපි මේ එන්නතෙන් බොහෝ දුරට බලාපොරොත්තු වෙන්නේ නැහැ. වයිතමනේ කෙටි බාධා කිරීම දැන් අපේ දෛනික ආසාදිත මරණ සහ අපිට වාර්තා වෙනවනේ මෙරට තුලින්. දැන් දෛනික මරණ විතර අවධානය යොමු කළොත් වැඩිම මරණ ප්‍රමාණයක් ඉන්නේ අවුරුදු 60ට වැඩි පුද්ගලයින්. ඒකටත් ප්‍රධාන හේතුව COVID-19 නියුමෝනියා තත්ත්වය සහ නිදන්ගත රෝග තුළින් හටගත් සංකූලතා. ඉතින් එවන් තත්වයකදී මේ 60ට වැඩි පුද්ගලයින්ට මේ මොහොතේදී මේ ඉන්නත ලබා දීම ඉක්මනින්ම සිදු කළ යුතු නේද? ඔව් ඇත්තෙන්මම ඔව් 70%ක්ම ඉන්නේ 60ට වැඩි ආයින්ට. ඉතින් එතකොට අපිට තිගැස්මකට පත් වුණා සංවිධානයක් විදිහට මේ 30යි 60යි අතර සාමාන්‍ය ජනතාව පොදුවේ ඉන්නත්කරණයට භාජනය කිරීම සම්බන්ධව. නමුත් අපි හිතනවා ඒක ඉක්මනින්ම යලි යථා තත්ත්වයට පත් කළා රජය ඒ සම්බන්ධව වැඩි අවධානයක් යොමු කළා. වැඩි අවධානම තියෙන රෝගී කණ්ඩායම ඒ කියන්නේ 60ට වැඩි අයත් ඒ වගේම නිදන්ගත ආබාධ තියෙන අයත් කියන මේ දෙකොට්ටාසයට මූලිකත්වයේ දීලා මේ එන්නත්කරණය කරાવી කියන එක. ද වෛතුබනි මහජනතාවට මේ එන්නත් කිරීම හමුවේ දැන් මහජනතාව වශයෙන් මේ කොවිඩ් එන්නතට ලක්වීමට පෙර විශේෂයෙන්ම දැනගත යුතු කරුණු මොනවද, වෛද්‍යවරයෙක් හමු වෙලා ලබා ගන්නද ඕන උපදෙස් තියෙනවද, අපි ඒ පිළිබඳව මහජනතාව මේ මොහොතේදී දැනුවත් කරමු. ඔව් මහජනතාව අතර අපි හිතන්නේ අපි ගොඩාක්මම කතා කරන්න ඕන දේවල් තමයි මේ
මිත්‍යා මත කියන එක තියෙනවා මහ ජනතාව අතර. ඉතින් අපි රටක් විදිහට ඉන්නත් භාවිතා කරන්න පටන් අරන් තියෙන්නේ ඉතාමත් අතීතයේ 1800 ගණන්වල මං හිතන්නේ අපිට අමාත්‍යාංශයක් විදිහට ඉන්නත් කරණයටම අවශ්‍ය කමිටු තියෙනවා. ඒ ඉන්නත් ගින්වීමට සම්බන්ධ අදාළ අනුබල දෙන ආයතන තියෙනවා. ඉතින් අපි දන්නවා අපේ රටේ එන්නත් කරණය ප්‍රතිශක්තිකරණය ඉතාමත් වැඩි ප්‍රතිශතයක තියෙන්නේ. ඉහළ අගයක තියෙන්නේ. ඉතින් අපි පොඩි කාලෙටත් වඩා අපි පෝලියෝ රෝගීන් මගුල පෝලියෝ රෝගීන් දැකලාම නැහැ. අපේ පෝලියෝ රටේ අන්තිම රෝගියෙක් රිපෝට් වෙලා තියෙන්නේ වාර්තා වෙලා තියෙන්නේ 1983 වගේ. ඉතින් එතකොට ඒ බොහෝ රෝග අපිට මේ ලෝකයෙන් තුරන් කරන්න පුළුවන් වෙලා තියෙනවා මේ එන්නත නිසා. ඉතින් එතකොට අපි හැමතිස්සෙම බලන්නේ රෝගයෙන් වෙන අවදානම වැඩිද එන්නතෙන් වෙන අවදානම වැඩිද කියන එක තමයි මහ ජනතාව කල්පනා කරන්න ඕන. එතකොට අපි මේ රෝගය ඉතාමත් තදාකාරයකට නියුමෝනියාවක් එන්න පුළුවන්, දැඩි සත්කාරයකට යන්න වෙන්න පුළුවන්, ජීවිතක්ෂයට පත් වෙන්න පුළුවන්. ඒක වගේම ඒක ඉතා සුලභව දකින රෝගයක්. අපි මාකට් එකට ගිහම මේ රෝගය ගෙදර ගේන්න පුළුවන්. ඉතින් එවන් අවස්ථාවක තමයි අපි මේ එන්නත් කරණය කියලා මේ එන්නත ප්‍රතිශක්තිකරණයක් යොදවන්න හදන්නේ. ඒතර මේ ප්‍රතිශක්තිකරණය අපිට ලැබිලා තියෙන එන්නත් වර්ග බොහෝ ප්‍රමාණයක් ලෝකයේ මේ වෙලාවේ ඉතාමත් කෙටි කාලයකින් නිෂ්පාදනය කළා. ඒ කෙටි කාලකින් නිෂ්පාදනය කළා වුණාට ඒ නිෂ්පාදන කරන්න ඕන පියවරවල් කියන එක ඒ සේරම සමාගම් ඒ ආකාරයෙන්ම යොමු වෙලා ඒවට ඉතාමත් අවධානය යොමු කරලා තමයි මේ එන්නත් නිෂ්පාදනය කළේ. එතකොට අපේ රටට ගැලපෙන එන්නත තමයි අපි තෝරාගෙන තියෙන්නේ. ඒ එන්නත අපිට ඉන්දියාවේ නිෂ්පාදනය කළා වුණාට ඒක එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි එකේ මේවා කරන ඒ එකම එන්නත ඉන්දියාවේ සාදන්නේ. එතකොට අපිට ඒ ලැබෙන එන්නත ඉතාමත්ම සීරියස්, ඒ කියන්නේ අසාධ්‍ය අතුරු ආබාධ දෙන හැකියාව ඉතාමත්ම අවමයි. එතකොට අපිට හිතන්න ඕන මේක නොලැබිය යුතු හේතු තියනවාද කියනවට වඩා මේක බොහෝ ආයින්ට ලැබෙන්න ඕනේ කියන එකයි. එතකොට ඉඳලා හිටලා කෙනෙකුට තමයි නොලැබෙන්න ඕනේ කියන එක අපි හිතන්නේ. එතකොට නොලැබෙන්න ඕනේ කෙනෙක් ඉන්නේ සමහර ඉතා දුර්ලභ රුධිර ගැලීමේ එන රෝග තියෙනවා. උදාහරණයක් විදිහට අපි මෙතනට ඉන්ජෙක්ෂන් එකක් විදිහට එන්නත දෙන්නේ. එතකොට යාට රුධිර ගැලීමක් තියෙන කෙනෙක් නම් මේ පේශිය ඇතුළට ලොකු රුධිර ගැලීමක් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ අපේ හීමෝෆීලියා කියනවා වගේ දුර්ලභ ගණයේ ඉතා රුධිර ගැලීම් තියෙන රෝගීන්ට නම් මේ එන්නත දින එකේ පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕන. ඇස්පිරින් අපි රුධිර දිය කර තබා ගන්න පාවිච්චි කරනවා. ඇස්පිරින් ගන්න අයට මේකේ ගැනීමේ බාධාවක් නැහැ. හෘදයාබාධ තියෙන රෝගීන් බොහෝ අය රුධිරය දිය කර ගැනීමට බෙහෙත් ගන්නවා. ඒ බෙහෙත් ගන්න අයට මේ රෝග මේ එන්නත ගැනීමේ ලොකු බාධාවක් නැහැ. හැබැයි මේ ගර්භණී මාතාවන්ට සහ ඒ වගේම කිරිදෙනායින්ට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් දීලා තියෙන ඒ නිර්දේශ අනුව මේ එන්නත ලබා දෙන්නේ නැහැ. හැබැයි අනිත් රටවල ඒගොල්ලන්ට සාකච්ඡාවකට භාජනය කරන්න පුළුවන් කළා ඒගොල්ලන්ට තීරණය ගන්න පුළුවන් මේ තමුන් එන්නත ලබා ගන්නවද නැද්ද කියන එක ඒගොල්ලන්ව දැනුවත් කිරීම මගින් ඒගොල්ලන්ට තීරණය කරන්න පුළුවන්. මීට අමතරව ලොකුවම තියෙන මේක තමයි මේ ඇලර්ජි තියෙනවද, මට ආසාත්මිකතා තියෙනවද කියන එක, මට ඇලර්ජි තියෙනවා ගන්න පුළුවන්ද කියන එක. ඉතින් මේ පොඩි ඇලර්ජි තියෙන අය කාටවත් එන්නත දෙන්න එපා කියලා නිර්දේශ කිරීමක් නැහැ. ඉතාමත් තද ඇලර්ජි අපි ඒකට කියනවා ඇනෆිලැක්සිස් කියලා. ඒ කියන්නේ මොනවා හරි එකක් ගත්තහම අතීතයේදී මේ ක්ෂණයකින්ම කලන්ත වෙලා ප්‍රෙෂර් අඩු වෙලා ඉතාමත් තද විදිහට ඇලර්ජි එකක් එන කෙනෙකුට නම් මේක ගැනීමේ බාධාවක් තියෙනවා. ඉතින් ඒවා ඒ වෛද්‍යවරුන්ට වාර්තා කරාම වෛද්‍යවරුන්ට අමාත්‍යාංශය මගින් හරිම නිර්දේශ ලබා දීලා තියෙනවා කාටද දෙන්න ඕනේ නැත්තේ කියන එක. දෙන්න ඕන නැති අය ඉතාමත්ම දුලබයි. සීමිත ප්‍රමාණයයි ඉන්න දෙන්න ඕන නැති. ඉතින් අවස්ථාව ලැබෙන හැම එක්කෙනෙක්ම ගිහිල්ලා ඉන්නත ගන්න කියන එක තමයි අපිට කියන්න වෙන්නේ. ඒ වගේම තව තියෙනවා මේ සමහර අය හිතනවා මේ ඉන්නත ගත්තහම මද සරු බවක් පත් වෙනවා කියන එක. තව
ඔය වගේ මිත්‍යා මත බොහෝ මේ ප්‍රමාණයක් තියෙනවා සමාජය අතර. ඉතින් එතකොට ඒවා සියල්ලම මිත්‍යාවන් කියන එක මම මේ අවස්ථාවේදී සඳහන් කරන්න ඕන. දැන් වෛද්‍යතුමනි, මේ නිදන්ගත රෝගීන්ට මේ ඉන්නත ලබා ගැනීමේදී යම් කිසි වූ ගැටලුකාරී තත්ත්වයක් පැනනගිනවාද කියන මතයත් මේ සමාජය තුළ මේ මොහොතේ කතාබහට ලක් වෙමින් පවතිනවා. එහෙම නිදන්ගත රෝගීන්ට මේ ඉන්නත ලබා දීමෙන් අර අපි කියන වගේ බරපතල ආසාත්මිකතාවක් හෝ ඔවුන්ට ලබා නොදෙන්න කියන කාරණය තවමත් කියලා නැහැනි. ඔව්, ඇත්තෙමම මේකේ වැඩි ප්‍රතිඵල තියෙන්නේ නිදන්ගත රෝගීන්ට. අපි නිදන්ගත රෝගීන් කිව්වහම දියවැඩියාව රෝගීන් අයිති වෙනවා, වකුගඩු පිළිමද රෝගීන් අයිති වෙනවා, ඊට පස්සේ පිළිකාවල් තිබිලා ඒවට බෙහෙත් ගන්න දීර්ඝකාලීනව බෙහෙත් ගන්න අය, හෘදයාබාධ තියෙන අය, ඒ වගේම පෙනහල්ලේ සිගරට් බීම නිසා සිගරට් මුණායින්ට කොහොමත් ආසාදනයෙන් වෙන හානිය වැඩි. සිගරට් බීම නිසා පෙනහල්ල හානියට පත් වෙලා අපි දිගටම ඇදුම රෝගයෙන් පෙළෙන අය, මේ වගේ දීර්ඝකාලීන අසනීප තියෙන අය විශේෂයෙන්ම ගිහිල්ලා මේ එන්නත ගන්න ඕන. මොකද ඒගොල්ලන්ට නියුමෝනියාවක් ආවොත් ඒගොල්ලන්ට විසබීජය රුධිරයට ඇවිල්ලා අනිත් අවයවවලට මේ විසබීජ වෛරස් එක ගියොත් ඒගොල්ලන්ට ඒ තත්ත්වය ඔරොත්තු දෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක නිසා විශේෂයෙන්ම ඒගොල්ලෝ ප්‍රමුඛතාවය අරගෙන ඉදිරිපත් වෙලා ගිහිල්ලා ඉන්නත තියෙන තැන් බලලා ඒ ඉන්නත විශේෂයෙන්ම ලබා ගන්න ඕනේ කියන එක මේ අවස්ථාවේදී සඳහන් කරන්න ඕන. ඒ වගේම 60ට වැඩි අයත් විශේෂයෙන්ම ඉදිරිපත් වෙලා ඉන්නත ලබා ගන්න, 60ට අඩු අයනොත් නිදන්ගත රෝග තියෙන අය විශේෂයෙන්ම සැලකිලිමත් වෙලා එන්නත ලබා ගන්න කියන එක සඳහන් කරන්න ඕන. දැන් වෛද්‍යතුමිය සඳහන් කරා මේ ගැබිනි මවුරුන්ට තවමත් මේ එන්නත ලබා දෙන්නේ නැහැ. හැබැයි දැන් ගැබිනි කාන්තාවක් ඉන්න පුළුවන්, තමන් සේවය කරනවා කොවිඩ් අවදානමක් තියෙන ස්ථානයක, ඇයට කොවිඩ් බැල දෙන්නත් පුළුවන්, සමහර විට ඇයට ආසාදිත වෙලා වෙන අයට මේ කොවිඩ් ව්‍යාප්තිමේ අවදානමකුත් තියෙන්න පුළුවන්. එවැනි තත්ත්වයකදී මේ ගැබිනි මව්වරුන්ට මේ එන්නත ලබා දීමේදී මේ ලබා දෙන්න කියන කාරණය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ ඉදිරිපත් කර තියෙනවද? අපි දැක්කා මේ ජාත්‍යන්තර වශයෙන් උත් මේ මව්වරුන්ට ලබා දීමේ පරීක්ෂණ මට්ටමක මේ මොහොතේදී තියෙනවා. ඔබතුමීගේ අදහස මොකක්ද මේ පිළිබඳව? ඇත්තෙන්මම මේක ගැන කතා කිරීමේ දැන් අපි ගැබිනි මවක් බැලුවොත් ඒගොල්ලන්ගේ අපිට කාලපරාස තුනක් තියෙනවා. මුල මාස තුන, මැද මාස තුන සහ අවසන් මාස තුන කියන එක. එතකොට මුල මාස තුනේදී වෛරස, මුල මාස තුනේ තමයි දරුවාගේ සේරම අවයව ගොඩ නැගෙන්නේ, හැදෙන්නේ. ඒ මුල මාස තුනේදී තමයි සෑමහිකටම මුල අඩිතාලම දැමෙන්නේ. ඒතර මේ මුල මාස තුනේ අපිට රූබෙල්ලා කියන වෛරස රෝගය හැදුනොත් එහෙම බොහෝ දරුව කොටසක් පස්සේ ආබාධිතව තමයි උපදින්නේ. ඉතින් ඒක හින්දා අපි ලංකාවේ සියලුම ගැහණු දරුවන් මේ රූබෙල්ලා එන්නත ලබා දෙනවා ඒගොල්ලෝ තරුණ වයසේදීම. මොකද වැඩිහිටි වයසට ආවම ලොකු වයස මේ ඒගොල්ලෝ විවාහ ගිවස ගත්තාම අර වගේ දරුවන් බිහි වෙන්න පුළුවන් නිසා. එතකොට දැන් මේ කෝවිඩ් කියන්නේ අලුත් වෛරස් එකක්. කෝවිඩ් සහ ප්‍රෙග්නන්සි කියන එක, ගර්භණී බව සහ දරුවන්ට මොකද්ද වෙන්නේ කියන එක ගැන අපි දන්නේ නැහැ. කෝවිඩ් වල බලපෑම ගර්භණී දරුවාට මොකද්ද වෙන බලපෑම කියන එක අපි දන්නේ නැහැ. ඉතින් එතකොට ප්‍රශ්න දෙකකට මැදි වෙනවා මේ ගර්භණී මවක්. එකක් කෝවිඩ් හැදුනොත් දරුවාට මොකක් වෙයිද? දෙවෙනි එක වැක්සීන් එක ගත්තොත් වැක්සීන් එක හින්දා දරුවාට මොකක් වෙයිද කියන එක මේවා වෙනවා. එතකොට වැක්සීන් එකේ ಜಾති තියෙනවා පාවිතා කරන එක. සමහර ඒවා වෛරස් පොඩි පාටිකල් එකක් පොඩි කොටසක් විතරයි පාවිච්චි කරන්නේ. සමහර ඒවා ඒ මේ සමහර ඒවා ලයිව් වෛරස් එකක් පාවිච්චි කළා තමයි මේ වැක්සීන් එක ගෙනියන්නේ. ඉතින් ඒ අණුව කෙනෙකුට හිතන්න පුළුවන් මේක කොහොම වුණත් අනවශ්‍ය දෙයක්. අපි අඩුම ගානේ බෙහෙත් තුනක් මුල මාස තුන ඇතුළත කෙනෙක් ගන්නවාට වැඩි කැමැත්තක් නැහැ. දැන් ඒකේ අනිත් පැත්ත බැලුවොත් එහෙම හෙදි, ඔයා කිව්ව විදිහට හෙදියක් එහෙමනම්, එහෙම නැත්නම් එයා සමාජයේ ගොඩක් සමාජයක ගැටෙන කෙනෙක් නම් මේ මාස තුන ඇතුළත වෛරස් එක මුණ ගැහෙන්න පුළුවන් වෙලා රෝගී බවට පත් වෙන්න පුළුවන්. ඒ වගේම ගෙදර ඉන්න කෙනෙකුට නම් වෛරස් එක මේ ගැටෙන තව බව ඉතාමත් අඩු වෙන්න පුළුවන්. ඉතින් ඒකෙන් අපිට ඒ වගේ අවස්ථාවක අපි හැමතිස්සම කියන්නේ දැනුවත් කරලා
ඒ රෝගියාට තීරණයක් ගන්න ඉඩ දෙන්න පුළුවන් කියන එකයි. ඉතින් එතකොට අපිට එයාව දැනු විශේෂයෙන්ම හෙදියක් වගේ එහෙම නැත්නම් සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඉන්න කෙනෙක් එහෙම නැත්නම් සමාජයට නිතර යන කෙනෙක් ඒ වගේ කෙනෙකුට නම් එහෙම මුල මාස 3 ඇතුළත ඒ වැක්සීන් එක ගන්න එක වැඩියෙන් ප්‍රතිඵලදායි වෙන්න පුළුවන්. නමුත් ගෙදරම වෙන් වෙලා ඉන්න කෙනෙකුට නම් වැක්සීන් එකේ ප්‍රතිඵල එච්චරට වඩා මොකද එයාට රෝගය හැදීමේ අවදානම අඩු නිසා. ඒක ඊළඟ අන්තිම මාස 3 බැලුවොත් එහෙම අන්තිම මාස 3ේදී දැන් වැක්සීන් එක ගත්තා කියලා සාමාන්‍යයෙන් එතකොට බබා හොඳට හැදිලා තියෙන ඉතින් කිසි ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි කෝවිඩ් හැදුනොත් එහෙම දැන් වයස 38ේදී හම්බ වෙන්න ඉන්න අම්මා කෙනෙකුට sorry සමාන 38ේදී බබා හම්බ වෙන්න ඉන්න අම්මා කෙනෙකුට 35ේදී හම්බ වෙන්න පුළුවන්. එතකොට ප්‍රීමැචුව බබෙක් වෙන්න පුළුවන් පරිණත නැති බබෙක් හම්බ වෙන්න පුළුවන් මොකද උන නිසා එයා ඉක්මනටම මේ දරුවා හම්බ වෙන තත්ත්වයට යන්න පුළුවන්. ඉතින් ඒක නිසා සමහර වෙලාවට එතෙන්දී මේ වැක්සීන් එක ගන්න එක වැඩි ප්‍රතිඵලදායි වෙන්න පුළුවන්. ඉතින් මේ අලුතෙන් එන කරුණු කාරණා නිසා ඒවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇත්තමම ඒවා එකතු කරලාද කියන එක මම දැනුවත් නැහැ. නමුත් අලුතෙන් දත්ත මතුවෙනවා මේ ගර්භණී අයන්ටත් කිරිදෙන අයන්ටත් ඒගොල්ලන් දැනුවත් කළා සාකච්ඡා කළා ඒගොල්ලන්ගේ වටපිටාව කොහොමද ඒගොල්ලන්ට රෝගය ගොදුරට ගොදුරු වීමේ ප්‍රවණතාවය කොහොමද කියන එක ගැන සලකා බලලා වැක්සීන් දෙන එක සමහර විට ඵලදායි වෙන්න පුළුවන් කියන මතය. දැන් මේ එන්නත් කරන ප්‍රමුඛතාවයේ අනුව වයස අවුරුදු 18ට අඩු පිරිසටත් මේ එන්නත ලබා දෙන්නේ නැහැ රටක් විදිහට. අපි දැන් විශේෂයෙන් මේ 18ට අඩු කියන්නේ රටේ සමස්තයක් වශයෙන් පාසල් ප්‍රජාව මේ පාසල් යන ළමුන් තමයි මේ එන්නත් කරන්නේට මේ ප්‍රමුඛතාවය අනුව භාජනය නොවන්නේ. දැන් මේ තත්ත්වයේ පිළිබඳව රටක් විදිහට අපි අවධානය යොමු කළොත් මොවුන් අර අපි කියනවා තරුණ හින්දා මොවුන්ගේ ඇඟේ ප්‍රතිශක්තිකරණය වැඩි හින්දා මේ එන්නත ලබා දෙන්න ඕනේ නැහැ කියන කාරණා. හැබැයි ඒ තරුණ ප්‍රජාව අතරත් යම් කිසිවූ නිදන්ගත රෝගයකට හෝ අර රෝගයකට මුහුණ දීමේ හැකියාව අවම පිරිසක් ඉන්න පුළුවන්. මේ තත්ත්වයේ පිළිබඳව අපි පැහැදිලි කිරීමක් කරමු. දැන් මේ සම්බන්ධ වැක්සීන් එන්නත් සම්බන්ධව පරීක්ෂණ කිරීමේදී ඒ පරීක්ෂණ වලට සාමාන්‍යයෙන් දරුවන් ඇතුල් කරන්නේ නැහැ. දරුවන් ඇතුල් කිරීම නොකරන නිසා මේ වැක්සීන් දරුවන්ට කොහොමද බලපාන්නේ කියන එක සම්බන්ධව දත්ත නැහැ. දැන් ඇත්තම මේ සම්බන්ධව පරීක්ෂණ යනවා. ඉතින් එතකන් අපිට කියන්න අමාරුයි මේක දරුවන්ට කොහොමද බලපාන්නේ කියන එක. ඉතින් ඒක මත සාමාන්‍යයෙන් දරුවන්ට මේ වැක්සින් එක අනුමත නැහැ. හැබැයි ඔබ කිව්වා වගේ සමහර රෝග වර්ග තියෙනවා ඒවාදී දරුවන්ගේ ප්‍රතිශක්තිය හීන කරනවා රෝග තියෙනවා ඒ වගේම ප්‍රතිකාර ක්‍රම තියෙනවා ඒ ප්‍රතිකාර ක්‍රමවලදීත් අපි දරුවන්ගේ ප්‍රතිශක්තිය හීන කරනවා මොකද එහෙම නැත්නම් ඒවා ඉතාමත් භයානක රෝග නිසා. ඒතොර ඒ වගේ අවස්ථාවක ඇත්තෙමම තමුන්ගේ ඒ විශේෂඥ වෛද්‍යවරයාත් එක්ක කතා කළා අපි කොහොමත් ඒ වගේ දරුවන්ට අපි කියන්නේ වෛරස් එකට පුළුවන් තරම් එක්ස්පෝස් වෙන එක වළක්වන්න කියන එක නිරාවරණය වෙන එක වළක්වන්න කියන එක තමයි අපි සාමාන්‍යයෙන් ඒ දරුවන්ට කියන්නේ. එතකොට එහෙම දැන් ඉස්කෝලේ යන එක නවත්තන්න බැරි වෙන්න පුළුවන්නේ. ඉතින් ඒ වගේ අවස්ථාවල්දී තමුන්ගේ විශේෂඥවරයත් එක්ක කතා කරලා අවශ්‍යතාවය මත එන්නත ලබා ගැනීම ප්‍රතිඵලදායි විය හැකියි. දැන් අපි කතා කරේ මේ එන්නත් ලබා දීම පිළිබඳව. ඒ වගේම දැන් එන්නත් ලබා දෙද්දී අනෙක් කාරණේ තමයි ලංකාවට එන්නත් ගෙන්නා ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව. අපි දන්නවා දැන් මේ විද්දිත් අපි මේ එන්නත් කරණයට යොදාගන්නේ ඉන්දියාවෙන් අපිට ලැබුණු ප්‍රධානයක්. එතකොට රජයේ සෞඛ්‍යංශ සෞඛ්‍ය අමාත්‍යවරයා මේ සියලු දෙනා කියනවා අපිට මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොක්ස් පහසුකම යටතේ තවත් එන්නත් ප්‍රමාණයක් මේ මාස අගවන විට ලැබේ කියන කාරණය. ඒ වගේම තවත් අපි එන්නත් මාත්‍රා ගණනක් ඉල්ලුම් කරලා තිබෙනවා ඒවත් ලැබේ කියන කාරණය අනුව බලාපොරොත්තු ගොන්නක් පොදිබැදගෙන අපි මේ විදිහ මේ එන්නත් කරන කටයුතු රටක් විදිහට ආරම්භ කරලා තියෙනවා. ඔබතුමිය කොහොමද දකින්නේ මේ එන්නත් විශේෂයෙන් අපි රටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව රටක් විදිහට අපේ ලංකාව විශේෂයෙන්?
මේක ඉතාමත්ම සංකීර්ණ ප්‍රශ්නයක්. මොකද මේක ලංකාවට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි නිසා. මේක අපිට ගෝලීය වශයෙන් හිතන්න වෙලා තියෙන බොහෝ දියුණු රටවල් පොහොසත් කියන රටවල් ඉතාමත් අයුතු ආකාරයකට පාවිච්චි කරන ලෝක සංක්‍රි සංවිධානය ඉතාමත් අසීරු අවස්ථාවකට පත් වෙලා තියෙන අවස්ථාවක්. මොකද ලෝකයේ දියුණු රටවල් 10ක් විතර එන්නත් වලින් 80%ක් විතර දැනටම ඒගොල්ලන්ගේ ජනතාවට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ඒගොල්ලෝ ස්ටොක් කරගෙන තියෙන්නේ. ජනගහනයටත් අධික සංඛ්‍යාවටත් වඩා ඒගොල්ලෝ එන්නත් ස්ටොක් කරගෙන තියෙන්නේ. ඉතින් ඒ මත ලෝක සෞඛ්‍ය සංවිධානය ඉතාමත් අසීරු කටයුත්තක යෙදෙනවා මේ එන්නත් දුප්පත් රටවලට ගණන් ගන්න කියලා. ඒ අතර අපිට තියෙන අභියෝගයක් අපි දැන් දුප්පත් රටක්ම විදිහට යන්නේ නැති එක. අපි මධ්‍යම ලෝ මිඩල් ඉන්කම් රටක් විදිහට තමයි අපිව ගණන් ගන්නේ. එතකොට අපි ඒකේ අසීරුතාවයක නැත්නම් ඩිෆිකල්ට් අවස්ථාවක තමයි ඉන්නේ. මොකද අපි දුප්පත්ම මේකකට යන්නේ නැති නිසා. ඉතින් මේ කරුණු කාරණා සියල්ලම බලලා අපේ දක්ෂතාවය කියන එකත් ඉතින් මේ වෙලාවේදී වැදගත් වෙනවා. අමාත්‍යංශයක් විදිහට රජයක් විදිහට තියෙන උපරිම ක්‍රම සහ විදි භාවිතා කරලා අපි එන්නත් පුළුවන් ආකාරයට ලබා ගන්න ඕනේ. ඉතින් අපිට ප්‍රධානය ලැබිච්ච එක ගැන නම් අපි ඉතින් ඉතාමත් සතුටු වෙන්න ඕන. මොකද ඒකෙන් අපි මං හිතනවා බොහෝ රටවල එන්නත් කරණයත් එක්ක සහ එන්නත් සහ අනිකුත් අපි මේ කියන මූලික බලක්වා ගැනීමේ ක්‍රම මුවාවරණ ඒ වගේම දුරස්ථභාවය ඒ වගේම අත්සේදීම සෙනග එකතු වී සිටින තැන් වලක්වා ගැනීම කියන මේ මූලික කටයුතු රෝගේ හෙම්බිරිසා වගේ ආසාධනයක් හැදුනොත් වැඩට නොයාම කියන මේ මූලික කරුණු සේරම ඉන්නත් විතරක්මම නෙමෙයි ඒක හරියටම අවධාරණය කරන්න. සෑම තැනම දැන් රෝගී ප්‍රමාණය අඩුවෙමින් අඩුවෙන කලාවක ඉන්නේ. ඉතින් ඒ මත අපිට මේ ලැබිච්ච 500නුත් අපිට මං හිතනවා ලොකු සේවයක් කරන්න පුළුවන් වුණා. මොකද සෞඛ්‍ය ශාස්ත්‍රයේටම මේවා වුණා. ඊටු ටිකත් ලක්ෂ 5න් සම්පූර්ණයෙන්ම සෑහෙන මේකක් කරන්න පුළුවන් වුණා. ඉතින් අපිට ඊළඟ මාස 3 ඇතුළත අපේ සමාජයෙන් 60%ක් 70%ක් ඉන්නත්කරණය කරගන්න පුළුවන් වුණොත් එහෙම අපිට මං හිතනවා රටක් විදිහට හොඳ තැනකට යන්න පුළුවන් වෙයි කියලා. දැන් අපි කතාබහ වෙනවා විවිධ රටවල්වල විවිධ එන්නත් පිළිබඳව වෛද්‍යතුම් දැන් මේක ඇත්තටම කිව්වොත් දැන් තරඟකාරීත්වයක් ඇති වෙලා තියෙනවා එන්නත් නිපදවන්නත් එන්නත් ලබා දෙන්නත් මේ තියෙන ගෝලීය වසංගත තත්ත්වය තුළ. අපි කතා වෙනවා ඇස්ට්‍රසෙනකා කොවිෂීල්ඩ් එන්නත ඒ වගේම බයෝඇන්ටෙක් ඇස්ට්‍රසෙනකා එන්නත ඒ වගේ ස්පුට්නික් 5 චීනයේ සිනෝෆාම වගේ එන්නත් ගණනාවක් පිළිබඳ කතාබහ වෙනවා. එතකොට රටක් විදිහට අපේ ලංකාවත් විවිධ එන්නත් වර්ග මෙරටට ගෙන්වීම පිළිබඳවත් කතා වෙනවා. දැන් මේ මූලාශ්‍ර කිහිපයකින් එන්නත් ලබා ගැනීම පිළිබඳ ඔබතුමියගේ අදහස මොකක්ද? අර රටක 60%ක 70%ක ප්‍රජාවක් මේ එන්නත්කරණයට භාජනය කරනවා නම් මේ මූලාශ්‍ර කිහිපයකින් ලබා ගන්න එන්නත් ලබා දීම පිළිබඳ ඔබතුමියගේ අදහස මොකක්ද? ඉතින් දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේක ඉතාමත්ම තරඟකාරී අවස්ථාවක්. ඒතොර දැන් මම කිව්වට අපිට 70%ක් එන්නත්කරණයට මට හිතයි ඊළඟ මාස 3 ඇතුළත කියන එක අපිට මේ 70% එන්නත් ප්‍රමාණය ලබා ගන්න පුළුවන් වෙයිද කියන එක ලොකු අභියෝගයක්. ඒතොර එවන් අවස්ථාවක අපි හොඳට දන්නා කරුණක් තමයි දැන් මේක හැම එන්නතක්ම වගේ එකක් වගේ තමයි තියෙන්නේ එක ඩෝස් එකක් දෙන්න පුළුවන්. අනිත් හැම එකම තියෙන්නේ දෙකක් එන්නත් දෙකක් දෙන්න ඕන. පළවෙනි එක දීලා කාල පරාසයකට පස්සේ තමයි මාත්‍රා දෙකක් දෙන්න ඕන. එතකොට මේ මාත්‍රා දෙක දෙජාතියකින් කලවම් කරන්න හොඳ නෑ කියන එක අපි සමෝම අනිවාර්යයෙන්ම පිළිගන්නවා. ඒ සම්බන්ධවත් පරීක්ෂණ යනවා ඇත්තෙම දෙකක් කලවම් කරන්න පුළුවන්ද කියන එක. නමුත් ඒක දන්නේ නැති හින්දා දෙක කලවම් කිරීමක් අවශ්‍ය නෑ. නමුත් පුද්ගලයන් දෙන්නෙකුට එකම දෙන්න ඕන කියන එකේ තීරණයක අපි මං හිතන්නේ මම පුද්ගලිකව නැහැ. මොකද සියලුම එන්නත් දැනට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලෝකයට අඳුන්වා දීලා තියෙන අනුමත එන්නත් සියල්ලගෙම වගේ සාමාන්‍යයෙන් 70%කට එහා ගිය ආවරණයක් මේ එන්නත් සියල්ලගෙම ලබා දීලා තියෙනවා. සියලුම එන්නත් අපිට පේන හැටියට ආරක්ෂාකාරී බවට තමයි පේන්නේ. ඉතින් එතකොට අපිට ගන්න පුළුවන් උපරිමම
හැමතැනින්ම දෙන ඉන්නත් ප්‍රමාණය අපිට ගැනීමට අවශ්‍ය වෙනවා. මොකද අපේ රිස්ක් ස්ටටිෆිකේෂන් එකක් ගියොත් අපි එක එක්කෙනාට තියෙන රිස්ක් එක වෙනස්. එතකොට වැඩි අවදානම් තියෙන කට්ටියක් ඉන්නවා. ඒගොල්ලන්ට පළමුවෙන් එන්නත දෙන්න පුළුවන්. ඊළඟ දෙවන අවදානම් කට්ටිය සහ තුන්වෙනි අවදානම් කට්ටිය කියලා මේ අපේ සමාජය එහෙම බෙදුවා නම් එහෙම. එතකොට අපිට පහතම අයටත් එන්නත දීමේ හැකියාවක් ලැබෙනවා. ඉතින් ඒක හින්දා මම හිතන්නේ නැහැ අපි එක එන්නතක් කරාම යොමු විය යුතුයි කියලා මේ වගේ තරඟකාරී අවස්ථාවක විශේෂයෙන්ම අපිට රටේ අඩුම ගානේ 70%ක ජනතාවකට අවශ්‍ය ඉන්නත ලබා දිව යුතුයි කියන මතයේ ඉන්න අවස්ථාවක. අපි ඇත්තෙම සෑම විටම ප්‍රායෝගිකව සිතුවොත් මං හිතනවා අපි වැඩියෙන් ශක්තිමත් අපිට යමක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා. වෛද්‍යතුමනි, දැන් මේ ඔය කාරණා පිළිබඳ අපි තවත් අවධානය යොමු කළොත් දැන් අපි දන්නවා දැන් අපි පාවිච්චි කරන මේ කොවිෂිල්ඩ් එන්නතෙහි සාර්ථකත්වයේ කියනවා 75%ක වගේ ප්‍රමාණයක් මේ වෛරසයට ආසාදනය නොවීමට පුද්ගලයෙක් සතුව ප්‍රතිශක්තිකරණය ඉහළ දමනවා කියන කාරණේ. අපි ඉන්නේ එහාට ගියොත් මේ රුසියාවේ ස්පුට්නික් 5 වෙන්නත කිව්වොත් ඔවුන් අනුමාන කරනවා 100%ක්ම ප්‍රතිශක්තිකරණය මිනිසා තුළ ගොඩනගනවා මේ වෛරසට විරුද්ධව කියලා. දැන් අපි මට මේ කොවිශිල්ඩ් එන්නත් ගැව්වොත් 75%ක හැකියාවක් තියෙන්නේ. අපි රුසියාවේ එන්නත ගෙනල්ලා ගැව්වොත් වෙනත් පුද්ගලයෙක්ට ඔහුට 100%ක රැකවරණයක් තියෙනවා. මේ 125%ක ප්‍රමාණය තුළ වෛරසය ආසාදනය වීමේ 125%ක ප්‍රවණතාවය තුළ රටක අවදානමක් ගොඩනැගෙන්නේ නැද්ද මේ කොවිඩ් ව්‍යාප්තිය හමුයි? ඒක හිතන්න ඕනේ අපිට ස්පුටනික් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබීමේ පරක්කුවක් තිබුණා. නමුත් ඇස්ට්‍රසෙනිකා එක ඒ දත්ත ඉස්සෙල්ලා ලෝක සෞඛ්‍ය සංවිධානයට යොමු කරලා ඒ අවශ්‍ය විශ්වාසය දිනාගෙන ලෝකයේ විශ්වාසය ලබා ගත්තා. ඒ වගේම වියදම සම්බන්ධව අපි වගේ රටකට ඇස්ට්‍රසෙනිකා එක ඩොලර් 3කටත් 5කටත් අතර ප්‍රමාණයකින් දීමේ හැකියාවක් තිබුණා. අපිට මේක ස්ටෝ කිරීමේ හැකියාවකුත් තිබුණා. එතකොට කොයිම එන්නතකින්වත් ඇස්ට්‍රසෙනිකා එකේ ඔබ කිව්වට 75% කියලා කිව්වට ඒක එන්නේ පරාසයක 62% සිට 95% දක්වා කියන පරාසයක තමයි එන්නේ. 100%ක් කොසිම දෙයකින් ලැබෙනවා කියන එක ගැන අපිට විශ්වාස කරන්න බෑ. මොකද ඒක තර්කානුකූල නැහැ. මොකද අපේ ප්‍රතිශක්තිය හීන කෙනෙකුට කොයියන්නත දුන්නත් සමහර වෙලාවට ඒ මත ප්‍රතිශක්තියක් ගොඩවෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ මත අපිට ඇස්ට්‍රසෙනිකා එන්නතින් 70%කට අපේ සමාජයට දෙන්න පුළුවන් වුණොත් අපි ලබන විශාල ජයග්‍රහණයක් වෙනවා. අපිට එක දත්තයක් මත විතරක් ඒකේ ඉෆෙක්ටිවිටි කියන එක මත විතරක් තීරණය ගැනීම ටිකක් අවදානම්. ඒක අපිට කොච්චර මිල අපිට ඔරොත්තු දෙනවද බලන්න ඕන, අපිට මෙහෙ තියාගන්න පුළුවන්ද බලන්න ඕන, ඒ වගේම අතුරු ආබාධ අඩු වෙන්නතක් වෙන්න ඕන, ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනුමත එන්නතක් වීම ගැන අපි සැලකිලිමත්. ඉතින් මේ මත මං හිතනවා අපි සියල්ලම වෛද්‍ය ප්‍රචාව ඇස්ට්‍රසෙනිකා එන්නත ගැන සෑහීමකට පත් වෙනවා කියලා. දැන් මේ දෙවෙනි මාත්‍රාව ගැනත් මේ වෙද්දි කතා බහක් ඇති වෙලා තිනවා. මුලින් රටේ මේ එන්නත් ලබා දීමේදී කිව්වා පළමු මාත්‍රාව ලබා දීලා සති දෙකක් වැනි කාලයක්, මං නිවැරදි නම් සති දෙකක් වැනි කාලයක් තුලදී දෙවෙනි මාත්‍රාව සති 6ක් මං හිතන්නේ. ඔව් සති 6ක් සතියක් වගේ කාලයක් තුළදී මේ දෙවෙනි හතරක් වගේ කාලයක් තුළදී දෙවෙනි මාත්‍රාව ලබා දීම සුදුසුයි කියන කාලය. හැබැයි මේ වන විට මේ දෙවෙනි මාත්‍රාව ලබා දීම තවත් පරක්කු වෙලා යම් කිසි වූ කාලයක් ලබා දීලා තියෙන හින්දා තමයි මේ 105ක ප්‍රමාණයෙන් පූර්ණ වශයෙන් රටේ එන්නත් කරන කටයුතු ආරම්භ කරලා තියෙන්නේ. ඒ නිගමනය, ඒ ක්‍රියාදාමය පිළිබඳව ඔබතුමිය මොන වගේ අදහසක්ද දක්වන්නේ? එහෙම ගැටලුවක් නැද්ද මේ දෙවෙනි මාත්‍රාව ලබා දෙන්නට රටේ එන්නත් ප්‍රමාණයක් අපිට ලැබෙයි කියන බලාපොරොත්තු ඇතුව පළමු මාත්‍රාව සියලු දෙනාට ලබා දීම? ඔව්, ඒක ඇත්තෙන්ම දැන් ඒකයි අපි මේ කෝවිඩ් වසංගතය ගැන අපි සියල්ලම අලුතෙන් අලුත් තත්ත්වවලට පුරුදු විය යුත්තේ. මේක අපි නොදන්නා ජාති බොහෝ තියෙනවා. මේක මුළු ලෝකයටම ප්‍රශ්නයක් වෙලා තියෙන හින්දා තීරණ ඉතාමත් ක්ෂණයකින් ගන්නවා, තීරණ ඉතාමත් ක්ෂණයකින් වෙනස් වෙනවා. ඉතින් මේක සේරම වෙනස් කරන්නේ ප්‍රජාවගේ යහපත උදෙසා කියන එක අපි දැනුවත් වෙන්න ඕන. ඉතින්
පැත්තෙන්ම එන්නත එනකොට ඒ එන්නත නිෂ්පාදනය කරන සමාගම ඒකේ මතය දැරුවේ මේකේ දෙවැනි එන්නත බූස්ටර් එක මාස සමාන හතරකින් දුන්නොත් ඇත්තෙන්ම ඒ ඒ ප්‍රතිදේහ දිවල ඇතිවන ප්‍රතිදේහ ශක්තිමත් හොඳයි ශක්තිමත් මේ ඉන්ෆෙක්ෂන් එක ආයිමක්වත් වළක්වන්න කියන එකට. නමුත් මේ අතර කාලය තුල තවත් දත්ව ආවා අපි මේකේ දෙවනි එන්නත දෙවන මාත්‍රාව සුමාන 12කට පසු දුන්නොත් එහෙම මේ ප්‍රතිදේහ ඇතිවෙන එක ඊට වඩා හොඳයි කියන එක. ඉතින් ඒකෙන් ඇත්තෙම කාලයක් දුන්නා. ඉතින් ඇත්තෙමම ඒක රජය ඒ ගත්ත තීරණය ඉතාමත්ම ඥානවන්තයි. මොකද ඒක විද්‍යාත්මකව පෙන්නුවා මේකේ දෙවන මාත්‍රාව මාස 3කින් දුන්නොත් ප්‍රතිඵල හොඳයි දෙවන මාත්‍රාව සමාන 4කින් දෙනවට වඩා. ඉතින් මං හිතනවා අපි ඒක ප්‍රශංසනීයයි ඒ ගත තීරණය අපි මාස 3කින් අනික් කායින්ට ඒ එන්නත ලබා දෙන්න ඕන. හැබැයි ඉතින් ඒක ලබා දෙන්න ඕනේ කියන එක අපි සියල්ලෝම දන්නවා. මොකද එක මාත්‍රාවකින් විතරක් අපිට සාමාන්‍ය ප්‍රමාණයක ආරක්ෂාවක් ලැබෙනවා. ඇත්තම ආරක්ෂාවක් නොලැබෙනවා නෙමෙයි. නමුත් අර නිෂ්පාදකවරුන් සඳහන් කර ඇති සම්පූර්ණ ආරක්ෂාව ලැබෙන්න නම් දෙවන මාත්‍රාවත් අරගෙන තවත් සුමාන 3ක් ගියාට පස්සේ තමයි අපි දෙන්නා ඔය සාකච්ඡා කරපු සම්පූර්ණ ආරක්ෂාව ලැබෙන්නේ. එතකන් එක මාත්‍රාවකින් විතරක් ලැබෙන ආරක්ෂාව ඉතාමත් සීමිතයි. දැන් මේ අතරවාරයේදී තමයි අපටක් විදිහට අපිට නව ප්‍රභේද ගැනත් වාර්තා වෙන්න අපි දන්නවා නිරන්තරයෙන්. දැන් ඊයේ දිනේදී මේ ඇමරිකාවෙන් වාර්තා වුණා හයිබ්‍රිඩ් කොවිඩ් ප්‍රභේදයක්. මේ ආකාරයෙන් විටින් විට අපේ රටත් තුළත් මේ විවිධ කොරෝනා වෛරස් ප්‍රභේද පිළිබඳව වාර්තා වෙනවා. දැන් මේ වෛරස් ප්‍රභේදවලට මේ එන්නත ක්‍රියාකාරීත්වය පිළිබඳවත් බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වෙලා තියෙනවා. හැබැයි මෙරටින් වාර්තා වන මේ ප්‍රභේදයට තවමත් මේ එන්නත ප්‍රතිචාර දක්වනවා කියන කාරණය මත තමයි සෞඛ්‍ය අංශ සහ සියලු දෙනා ඉන්නේ. මේ නව වෛරස් ප්‍රභේද හඳුනා ගැනීම පිළිබඳව අපි කතා බහ කළොත් ලංකාව තුළ එහෙම මේ ප්‍රභේද හඳුනා ගැනීමේ හැකියාව ඒ වගේම මේක කොපමණ මේ මොහොතේදී වටිනවාද කියන කාරණය ගැන අපි කතා බහ කරමු. ඔව්, දැන් වෛරස් එකක් ගත්තොත් හැමතිස්සම ඒ වෛරස් විකෘති වෙනවා. හරි වචනේ විකෘතිද කියන්නත් මට ඒක වෙනස් වීම වලට භාජනය වෙනවා. ඒ වෙනස් වීම වලට භාජනය වීම මත තමයි අපිට මේ අලුත් වෛරස් එකක් මෙච්චරකල් විද්‍යාඥයින් නොදැන සිටි කොරෝනා වෛරස් එකක් කියන එක මතුවෙන්නෙම ඒක අලුත් වෛරස් එකක් විදිහටයි එන්නේ. ඒතර මේ වෛරස් එක ඇවිල්ලා ඒක බෙදීමේ වේගය වැඩි වෙන එක බෝවන වේගය වැඩි වෙන්න ඒක බෙදෙනකොට වෙන ඒ විකෘතිභාවයනුත් වැඩි වෙනවා. ඉතින් ඒ මත අලුතෙන් නව ප්‍රභේද වෛරස් එක එන එක සාමාන්‍යයි. ඒක සමාජය බිය යුතු නැහැ. ඒක සාමාන්‍යයි. ඒතර මේ නව ප්‍රභේද වලින් සමහර ඒවා ඒක වෛරස් එකටම ගැලපෙන්නේ නැත්නම් ඒවා තවදුරටත් ප්‍රචලිත වෙන්නේ නැහැ. නමුත් නව ප්‍රභේද සමහර වෙලාවට ඇති වෙන්න පුළුවන්. මීටත් වඩා භයානක නව ප්‍රභේද ඇති වෙන්න පුළුවන්. ඒක ගැනත් අපි දැනුවත් වෙන්න ඕනේ. ඒතොර මේ නව ප්‍රභේද සොයා ගැනීමේ ක්‍රමය තමයි මේ අපි විද්‍යාත්මකව පරීක්ෂණ කිරීම වෛරස් සම්බන්ධ මේ පරීක්ෂණාගාරයක පරීක්ෂණ කිරීම අපේ ලංකාවේ තියෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තමයි මේ සම්බන්ධව කරන්නේ. තොර ලංකාවේ තිබෙන නව ප්‍රභේද සම්බන්ධව මේ විශ්වවිද්‍යාලය සෑහෙන දුරට ඒක ළඟ තියෙන ඉන්දියාවට මාලදිවයින්ට තායිලන්ඩ් වලට සම්බන්ධව සලකලා බැලුවාම අපේ ලංකාවේ සෑහෙන දුරට බොහෝ දුරට මේ අපේ නව ප්‍රභේද ගැන විද්‍යාත්මක සාක්ෂි ලබාගෙන තියෙනවා. ඒ මත අපිට තාම අපිට මුලදි තිබුණ ප්‍රභේදය තමයි ඒගොල්ලෝ ඒකට නම් කරන්නේ ශ්‍රී ලංකන් ලීනේජ් කියලා. ඒක තමයි ගොඩාක්ම තියෙන්නේ. ඒ UK වේරියන්ට් එක එංගලන්තෙන් තියෙන එක පොඩි ප්‍රමාණයක් තමයි අපිට හම්බ වුනේ. ඒතර මේ දෙකෙන් බැලුවොත් මේවා හැම එකක්ම මං හිතනවා සමාජයට මේකේ තියෙන වැදගත්කම දැනුම ප්‍රමාණයක් තමයි අවශ්‍ය වෙන්නේ. මොකද ඒ දෙකම බෝ වෙන්නේ එකම විදිහට. ඉතින් වළක්වා ගැනීමේ ක්‍රම අපි කියපු ක්‍රම ඒවා ඒ විදිහමයි. ඒතකොට සමාජයේ වළක්වා ගැනීමේ ක්‍රම ගැන වැඩියෙන් සැලකිලිමත් විය යුතු නැහැ. දෙකම එක විදිහ. ඒතකොට නව ප්‍රභේදයෙන් පින්නලා නැහැ මේ අසනීපය භයානක වෙනවා නව ප්‍රභේදයේ අසනීපයකින්. හැබැයි නව ප්‍රභේදය වේගයෙන් පැතිරෙනවා. ඒතකොට වේගයෙන් පැතිරෙනවා නම් වැඩි රෝගීන් ප්‍රමාණයක් ඇති වෙනවා.
වැඩි රෝගීන් ප්‍රමාණයක් ඇති වුණොත් වැඩි කොටසක් සංකූලතාවලට භාජනය වෙනවා වැඩි කොටසක් ජීවිතක්ෂයට පත් වෙන්න පුළුවන්. ඒතකොට මේ අවදානම තියෙනවා. ඉතින් ඒ අවදානම තියෙන නිසා තමයි අපිට ඊටමත් ඉක්මනින් ප්‍රතිශක්තිකරණය කරලා මේ කට්ටිය වළක්වා ගැනීම අවශ්‍ය වෙන්නේ. මොකද කල්යන්නේ කල්යන්න අපේ ඇතුළත තව නව ප්‍රභේද ඇති වෙන්න පුළුවන්. පිටරටින් එන්නත් පුළුවන්, ඇතුළෙන් එන්නත් පුළුවන්. දැනට තියෙන නව ප්‍රභේද වලට ඇස්ට්‍රාසෙනිකා වැක්සින් එක ගේ ආරක්ෂාව ඇති. දැන් සමාජ මාධ්‍ය ඔස්සේ පවා අපෙන් අහන ප්‍රශ්නයක් තමයි මීළඟ එන්නත් තොගේ රටට මොන වගේ වෙලාවක ලැබෙයිද, ඉක්මනින්ම ලැබෙයිද කියන කාරණේ. ඔබතුමිය පිළිබඳ දැනුවත්ව රටේ මහජනතාවට අපිට ඒ පිළිබඳව තොරතුරක් ලබා දෙන්නට පුළුවන්ද? ඔව්, මීළඟ එන්නත් තොගේ අපිට කොටස් වශයෙන් තමයි ලැබෙනවා කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය කිව්වේ. තවත් 500,000 වගේ, ලක්ෂ පහක් වගේ එන්නත් ප්‍රමාණයක් මේ මස අන්තිම වෙනකොට, තවත් 500,000 දෙකක් විතර ඊළඟ මාසේ අප්‍රේල් විතර වෙනකොට, අප්‍රේල් අග වෙනකොට ඒ ආකාරයට තමයි සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන්නේ. එක පාටම සියල්ලම ලැබෙන්නේ නැහැ. හොඳයි, අපි අද කතාබහ කරීමේ ඉන්නත් කරණයේදී මහජනතාව වශයෙන් රටේ ජනතාව දැනගත යුතු කරුණු සහ විවිධ දුර්මත විවිධ කතාබහ කටකතා සමාජය තුළ මේ ඉන්නත් කරණය හමුවේ ගොඩනැගී තිබුණා. ඒවා නිරාකරණය කිරීමේ අදිටරින් තමයි අද දිනේදී අපි ජාතික මෙහෙවර තුළින් මේ පිළිබඳව කතාබහ කරේ. බොහොම ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති ඇතුමියට, ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මියට බොහොම ස්තුතියි. අපත් සමග සජීවීව මේ අවස්ථාවට සහභාගී වෙලා ජනතාව මේ පිළිබඳව දැනුවත් කිරීම පිළිබඳව අපි සූදානම් වන්නේ අදට ඔබෙන් සමු ගන්නට. හෙටත් සුපුරුදු පරිදි හරියට උදෑසන 9ට ජාතික මෙහෙවර සමගින් ඔබව හමුවීමේ බලාපොරොත්තු වෙන ඔබට සුබදාය දවසක්. इन्हीं अंदाज ने मार डाला हमें न तुम्हारी